ඔබේ හැඩේ නැති කරන උදරය දෙපස මේද ඉවත් කරන්න සාර්ථකම ක්‍රම අටක්. අයිබුවන්. අපි හැමෝ මාසයි හැඩට ඉන්න එම නේද. ඉපදන කොටත් අපේ මුහුණුවර මොන වගේද කියන එක බොහෝදුරට තීරණය වෙලාම තිබුණත් අපේ ශරීරයේ හැඩය මොන වගේ වෙනවද කියනක නම් තනිකරම රඳා පවතින්නේ අපේම ගතිපැවතුම් මතයි. නිරෝගී ක්‍රියාශීලී ජීවිතයක් ගෙවනවා නම් හොඳ ආහාර ගන්නවා නම් මුහුණින් ඒතරම් ලස්සන නැති කෙනෙකුටුණත් සිරුරේ ලස්සන හරහා හොඳ ආකර්ශනීයත්වයක් ඇති කරගන්න පුළුවන්. සාමාන්‍යයෙන් බොහෝ දෙනෙක් වද වෙන්නේ බඩ ඉදිරියට නිරායන එක ගැන වුණත් ඇත්තටම බඩේ දෙපසත් වැඩිවීමක් සිදු වෙනවා. නිකමට කණ්ණාඩියක් ඉදිරියට ගිහින් සිරුරෙන් හිටගෙන ඉනට අත් දෙක තබා ගන්න. ඉන දෙපැත්තෙන් පිම්බිලා දෙපැත්තට හැලෙන්න වගේ පේනවනම් ඒ උදරය දෙපස මේදේ තැන්පත් වීමේ ප්‍රතිඵලයයි. ඔබ කාන්තාවක් නම් මේ විශේෂයෙන්ම ඔබේ හැඩය පිටතට නොපෙනෙන්න බලපාන දෙයක්. මොකද විට ඉනේ වට ප්‍රමාණය වැඩි වෙන නිසා ඔකුලේ පුළුල් බව පිටතට පේනව අඩුයි. ඒ දුක් වෙන්න එපා. මේ කරදරකාරී මේටතට්ටු ඉවත් කරගන්න ඇත්තටම සරල ක්‍රම අටක් අද අපි ඔබට කියා දෙනවා. ආහාර රටාවේ ඇති කරගත යුතු වෙනස්කම් තුනකුත්, සිරුරේ ක්‍රියාශීලී භාවයේ ඇති කරගත යුතු වෙනස්කම් පහකුත් වශයෙන් මේ කොටස් දෙකකට බෙදෙනවා. හොඳම ප්‍රතිඵල ලබා ගන්න නම් මේ කොටස් දෙකේම වෙනසක් අත්‍යවශ්‍යයි. මේ දේවල් ටික කාලයක් කරලා බැලුවොත් ඔබේ ශරීරයේ හැඩ වෙන හැටි ඔබටම බලා ගන්න පුළුවන්. පළවෙනි කොටස, ආහාර රටාවේ වෙනස්කම්. අංක 1. සීනි මිශ්‍ර කළ ආහාර ගැනීම අවම කරන්න. සීනි කියලා කියන්නේ අපේ සිරුරට කිසිම විශේෂ වැදගත්කමක් නැතත් රසය වැඩි කරන්න ඕන හින්දා ආහාර පානවලට යොදන දෙයක්. පැණි රසයෙන් යුතු බේකරි ආහාර, කේක් වර්ග, බොහෝ අතුරු පස වර්ග වගේම පැණිබීම වගේම දැන් කවුරුත් නිතර නිතර බොන්න පුරුදු වෙලා ඉන්නවා. ඉතින් පළතුරු ඉෂවලටත් විශාල වශයෙන් සීනි එකතු කරනවා. සීනි මේදය බවට පරිවර්තනය කරන්න සිරුරට හරිම ලේසි. ඇත්තනම අපේ කටේ කෙලවලින්ම සීනි ජීර්ණය කිරීමේ ක්‍රියාවලිය 50%ක් පමණම අවසන් කරනවා. මෙන්න මේ නිසා වෙන්නේ අපි කන ආහාරවල තිබෙන සීනි ඉතාම ඉක්මනින් මේදය බවට පත්වී තැන්පත් වෙන එකයි. තවත් ප්‍රශ්නයක් තමයි මේ විදිහට සීනි ඉතාම ඉක්මනින් දිරවීම නිසා කෙටි කාලයකින් ආපහු බඩගින්නක් දැනෙන එක. එතකොට නැවත මොනවා හරි කන්න හිතෙන හින්දා ශරීරයට ලැබෙන කැලරි ප්‍රමාණය තව තවත් ඉහළ යනවා. මේ නිසා සීනි දාපු කෑම ගැනීම අවම කළොත් බඩ දෙපැත්තේ තෙල් තට්ටු තැම්පත් වීම බෙහෙවින් අඩුවේවි. අංක 2. සංකීර්ණ කාබෝහයිඩ්‍රේට් වලට හුරු වෙන්න. අපි කන බත්, පාන්, පිට්ටු, එවැගේම රොටි, නූඩ්ල්ස් වගේ හැම දෙයකම ප්‍රධාන සංඝටකය වෙන්නේ කාබෝහයිඩ්‍රේට්. කොහොම වුණත් කාබෝහයිඩ්‍රේටත් සරල සහ සංකීර්ණ කියලා වර්ග දෙකකට බෙදෙනවා. අධ්‍යයන වලින් සොයාගෙන තිබෙන්නේ සංකීර්ණ කාබෝහයිඩ්‍රේට් වලට වැඩිපුර හුරු වෙන එක සිරුරේ හැඩය පවත්වා ගන්න වැදගත් වන බවයි. සරල කාබෝහයිඩ්‍රේට් කියලා කියන්නේ පරමාණුක සැකැස්මකින් සරල ඒවායි. අපි කලින් කතා කරපු සීනි, පාම් පිටි වලින් සකසන ආහාර, සුදුහල් වර්ග ආදී තිබෙන්නේ මෙන්න මේ වගේ සරල කාබෝහයිඩ්‍රේට්. මේවා පහසුවෙන් දිරවන හින්දා ඉක්මනින් සිරුරේ තැන්පත් වෙලා අපිව බඩගිනි කරවනවා. රතුහල්, බතල, කොස්, මඤ්ඤොකා, එවැගේම ඕට්ස් වැනි ආහාරවල තිබෙන සංකීර්ණ කාබෝහයිඩ්‍රේට් ජීර්ණය කිරීම නම් තරමක් අපහසුයි. මෙන්න මේ නිසා ඒවා සිරුරේ ජීර්ණය වන අතරේ නිපද වෙන ශක්තිය සිරුරේ කටයුතු වලට වැය වෙනවා. එවිට මේදය බවට පත් වෙලා තැන්පත් වෙන තියෙන ඉඳකඩ ඉතාම අඩුයි. ඉතින් හැමදෑම වගේ රතුපත් ගන්න හුරු වීමත්, පාම් පිටි ආහාර හැකිතරම් අවම කිරීමත් බඩ දෙපැත්තේ මේදය අඩු කරන්න විශාල හේතුවක් වෙනවා. අංක 3. හොඳ මේද වර්ග වලට හුරු වෙන්න. සාමාන්‍යයෙන් මේදය අඩු කරගන්න කිව්ව ගමන් හැමෝගෙම මතයක් තමයි හැම මේද වර්ගයකම කෑම අඩු කරන්න කියන එක. මේක සම්පූර්ණයෙන්ම වැරදි මතයක්. අපි ගන්නා කාබෝහයිඩ්‍රේට් යොදාගෙන සිරුරට සංශ්ලේෂණය කරගත හැක්කේ සරල මේද වර්ග පමණයි. අපේ සිරුරට වැදගත් අනෙක් මේද වර්ග සිරුරට පිටතින් ලබා ගැනීම අත්‍යවශ්‍ය වෙනවා. අපේ සිරුරට සුදුසුම මේද වර්ග ගණනාවක් පහසුවෙන්ම ලබාගත හැක්කේ තෙල් සහිත මාළු නිතර ආහාරයට එක් කර ගැනීමෙන්. මීට අමතරව ට්‍රාන්ස් මේදයේ අධික පොල් තෙල් භාවිතය අවම කරලා ඔලිව් තෙල් භාවිතයට මාරු වෙන්න පුළුවන් නම් ඒකත් විශාල වෙනසක් කරන්න සමත්. මීට අමතරව හැකි සෑම විටම අලිපේර, ධාන්‍ය වර්ග, රටකජු ආදී ආහාරයට ගන්න හුරු වීමෙන් හොඳ මේද වර්ග අපේ සිරුරට ලබා ගන්න පුළුවන් වෙනවා. ඒ වගේම තමයි හොඳ මේද වර්ග වැඩිපුර ආහාරවලට එක් කර ගැනීම උදරය දෙපැත්තේ මේදය අඩු කරගන්න වැදගත් වන තුන්වන සහ අවසාන ආහාරමය වෙනසයි. දෙවැනි කොටස, සිරුරේ ක්‍රියාශීලීත්වය සහ ව්‍යායාම. අංක 1. පුළුවන් තරම් ඇවිදින්න. අද වන විට ගමන් බිමන් සපයා ගන්න තිබෙන පහසුව නිසා අතීතයේ ඉඳලම සෑම සතෙකුටම නිරෝගීව ඉන්න උදව් වුණු චලනය වීම කියන දේ මිනිසුන්ගෙන් ගිලිහිලා ගියේ.
ස්වභාවිකව ලෝකයේ සැකසිලා තිබෙන්නේ සත්තුන්ට කෑම, වතුර, සහකරුවන් සහ ආරක්ෂාව සොයා ගැනීම සඳහා සංසරණය යෙදෙන්න අවශ්‍ය වෙන විදිහටයි. දියුණුවත් එක්ක මේ සේරම අප ළඟට ගෙන්වා ගන්නත්, සංසරණයට වාහන සපයා ගන්නත් අපිට පුළුවන් වීමෙන් ඇත්තටම අපේ සෞඛ්‍යට බරපතල ගැටලුවක් ඇති වෙලා තිබෙනවා. ඇවිදින්න වෙලාවක් හදාගන්න අපහසු නැහැ. ඔබ දිනපතා අධ්‍යාපන ආයතනයට රැකියාවට යන්න එන්නේ බස් එකේ නම් ඔබට පුළුවන් හෝල් එකක් කලින් බැහැලා ඉතිරි ටික ඇවිදගෙන එන්න. වාහනයක් භාවිත කරනවා නම් ඒ තරමක් ඈත ස්ථානයක නවත්වලා ඇවිදගෙන එන්නත් පුළුවන්. හැකි සෑම වෙලාවකටම ලිෆ්ට් එක වෙනුවට පඩිපෙළ පාවිච්චි කරන්නත් පුළුවන්. උදරයේ දෙපස මේදය දහනය කරන්න හොඳම ක්‍රමයක් තමයි ඇවිදින එක කියලා කියන්නේ. විශේෂයෙන්ම හිස කෙලින් තබාගෙන ඍජු ඉරියව්වකින් අත් දෙක හොඳින් පද්දමින් ඔබට ඇවිදින්න පුළුවන් නම් ඒ උදරය දෙපැත්තේ පේශි ක්‍රියාත්මක කරලා තැන්පත් මේදය දහනය කරන්න ඔබට උදව් වෙනවා. අංක දෙක, නිතරම බයිසිකල් ක්‍රන්ච් ව්‍යායාමය කරන්න. උදරය දෙපැත්තේ මේදය අඩු කරගන්න වගේම උදරය අඩු කරගන්නත් හොඳම ක්‍රමයක් තමයි බයිසිකලයක් පදිනවා වැනි බයිසිකල් ක්‍රන්ච් කියන ව්‍යායාමය කියන්නේ. මේ ඔබට නිදාගන්න ඇඳේදිම කරන්න පුළුවන් බොහොම සරල ව්‍යායාමයක්. මුලින්ම ඇඳේ උඩුබැලි ඇතට හාන්සි වෙලා වැලමිටි ඉහළට සිටින විදිහට අත් දෙක හිස පිටුපස්සේ තබා ගන්න. දැන් ඔබේ දණහිස් නවන්නේ නැතිව කකුල් දෙක එක ළඟ තබාගෙන අංශක 45ක් දක්වා ඉහළට ඔසවන්න. දකුණු කකුල නවා දණහිස පපුව අසලට ගන්නා අතරේ සිරුර හරවලා වම් වැලමිට එහි ගාවන්න. ඉන්පස්සේ දකුණු කකුල දිගහැරලා වම් කකුල නවලා එහි දණහිසට දකුණු අතේ වැලමිට ගාවන්න. මේ කකුල් දෙකටම මාරුවෙන් මාරුවට පස්වතාව බැගින් 10 වරක් කරන්න. දැන් කෙටි විවේකයක් අරගෙන තවත් 10ක සෙට් එකක් ඔබට කරන්න පුළුවන්. ඉතින් දිනපතාම ඇහැරුණු ගමන් රැට කෑම කන්න කලින් මේ විදිහට මේ බයිසිකල් ක්‍රන්ච් එක කරොත් සති කිහිපයක් යන්නත් කලින් බඩ දෙපැත්තේ මේදේ අඩු වෙලා සිරුර හැඩ වෙනවා ඔබටම අත්දකින්න පුළුවන් වේවි. අංක 3, වන් හෑන්ඩ් ටූ ටච් ව්‍යායාමය. වන් හෑන්ඩ් ටූ ටච් මේ ව්‍යායාමය සැලකෙන්නේ උදරය දෙපස මාංශපේශී ක්‍රියා කරවන්න තියෙන හොඳම ව්‍යායාමයක් විදිහටයි. මේ නිසා ඔබට උදරය දෙපස මේදේ අඩු කරගන්නත් මේ බෙහෙවින් උදව් වේවි. මුලින්ම ඇඳේ හෝ බිම වාඩි වී කකුල් දෙක අතර කෝණයේ අංශක 90ක් වෙන විදිහට දෙපැත්තට දිග හරින්න. දැන් වම් කකුල නවලා දකුණු කකුලේ ඇතුළු කලවයේ ගෑවෙන විදිහට තබා ගන්න. ඉන්පසු ඉදිරියට නැවිලා ඔබේ දකුණු අත දික් කර දකුණු කකුලේ ඇඟිලි අල්ලන්න උත්සාහ කරන්න. ඇඟිලි අල්ලාගෙන හෝ ඒට හැකි තරම් ආසන්න වී තත්පර දෙකක් ඉන්න. ඉන්පසු නැවතත් මුල් ඉරියව්වට එන්න. මෙය එක දිගට පස් වාරයක් කර ඉන්පසු වම් කකුලටත් එලෙසින්ම සිදු කරන්න. නිවැරදිව කළා නම් ඔබේ උදරය දෙපැත්තේ මාංශපේශී ඇදෙන ආකාරය ඔබටම දැනේවි. මෙයත් උදෑසන ඇහැරුණු ගමන් සහ රාත්‍රී ආහාරය ගන්න කලින් සෙට් දෙකක් බැගින් කරන්න මතක තබා ගන්න. අංක 4, සයිඩ් කික්ස් ව්‍යායාමයේ නිතර නිතර කරන්න. සයිඩ් කික්ස් හෙවත් පැත්තට පයින් ගැසීම කියලා කියන්නේ බොහෝ සටන්වලදී භාවිතා වෙන, නමුත් උදරය දෙපැත්තේ මේ දඩු කරගන්නත් සුදුසු පහසු ව්‍යායාමයක්. මුලින්ම හොඳින් සමබරතාවය තිබෙන විදිහට හිටගන්න. දැන් බොක්සිං ක්‍රීඩකයෙක් වගේ අත් දෙක මිට මොලවා පපුවට ඉදිරියෙන් තියාගන්න. ඉන්පස්සේ වම් කකුලෙන් සමබරව හිටගෙන දකුණු කකුල ඉහළට ඔසවා දණ හිසෙන් සම්පූර්ණයෙන්ම නවා සිරුරට ඉදිරියෙන් තබා ගන්න. දැන් දකුණු කකුල දිගහැර ඔබට පැත්තෙන් සිටින සතුරෙකුට පා පහරක් එල්ල කරන ආකාරයට දිගහරින්න. සමබරතාවය බිඳෙන්න නොදී දකුණු කකුල යළිත් පහර එල්ල කරන්නට පෙර නැවී තිබූ ඉරියව්වටම ගන්න. දැන් එම කකුල බිමින් තබා ඒ මත සමබරව සිටගෙන වම් කකුලෙන්ද පැත්තට පහ පහරක් එල්ල කරන්න. මේ විදිහට 10 වතාවක් බැගින් සිදු කරන්න ඔබට පුළුවන්. මෙය වැර යොදා එල්ල කරන පහරක් විදිහටත්, එ නැතිනම් සමබරතාවය නැති නොවි සෙමින් සිදු කරන ව්‍යායාමයක් විදිහටත් ඔබට කරන්න පුළුවන්. මේ ක්‍රම දෙකම බඩ දෙපැත්තේ මේදය අඩු කරගන්න ඔබට ඉවහල් වෙනවා. අංක 5, පුළුවන් හැම වෙලාවෙම සයිඩ් ස්ට්‍රෙච් කරන්න. උදරය දෙපස මේදය අඩු කරගන්න පහසුම ව්‍යායාමය තමයි අපි අවසානයට කියන්න යන සයිඩ් ස්ට්‍රෙච් ව්‍යායාමය. මේ සරල වගේම නිතරම කරන්න පුළුවන් ව්‍යායාමයක්. මුලින්ම දකුණු අතේ වැලමිට ඉහළට තිබෙන විදිහට පිට මැද්දට අත තබන්න. ඉන්පස්සේ ඔබේ දකුණු අතේ වැලමිට වම් අතෙන් අල්ලාගෙන උදරයේ දකුණු පැත්තේ මාංශපේශිය හොඳින් ඇදෙනවා දැනෙන විදිහට වම් පැත්තට අදින්න ඔබට පුළුවන්. මේක කරන්න ඕනේ කොන්ද හොඳින් ඍජුව තබාගෙනයි. තත්පර 5ක් පමණ එසේ තබාගෙන දැන් අතහරින්න. ඊට පස්සේ වම් අතේ වැලමිටත් මේ විදිහටම දකුණු අතින් අදින්න. මෙන්න මේ ක්‍රියාවලිය කිහිප වරක් එක දිගට ඔබට කරන්න පුළුවන්. මේ සයිඩ් ස්ට්‍රෙච් එකේ විශේෂත්වය තමයි ඕනෑම තැනක පහසුවෙන් කරන්න පුළුවන් වීම. හිටගෙන, වාඩි වෙලා, එහෙම නැත්නම් හාන්සි වෙලා වුණත් මේ කරන්න පුළුවන් හින්දා හැකි සෑම වෙලාවකම මේ කරන්න උත්සාහ ගන්නත් ඔබ වග බලා ගන්න ඕනේ. ඔබේ උදරය දෙපැත්තේ එල්ලා වැටෙන ගතිය සති කිහිපයකින් හැමුණොත්
අඩු වෙලා යාවි. හොඳට මතක තියාගන්න උදරය ආවට මේදේ අඩු කරන්න ආහාර හෝ ව්‍යායාම කියන දෙකෙන් එකක් විතරක් කරලා මදි. මෙන්න මේ නිසා සාර්ථක ප්‍රතිඵල ලබා ගන්නම් අපි මේ කියපු කොටස් දෙකම නිවැරදිව පිළිපදින්න ඕන බව අමතක කරන්න එපා. අදත් මේ වීඩියෝ ඔබට වටිනවා කියලා හිතුණා නම් අපේ YouTube channel එක දැම්ම subscribe කරන්න. ඒ වගේම තමයි subscribe කරන button එකට එහා පැත්තේ තියෙන පුංචි bell icon එක click කරනත් අමතක කරන්න එපා. එමනම් තවත් මේ වගේම වටින කියන වැදගත් වීඩියෝකින් ඉක්මනින්ම ඔබව හමු වෙන බලාපොරොත්තු වෙන අපි අදට ඔබෙන් සමු ගන්නවා. රැඳිලා ඉන්න විශ්ම ලෝකයේත් එක්ක දිගටම ඔබට සුබ දවසක්. ආයුබෝවන්.